සුබ දවසක් ඔබට. මද්ර ටීවී අපි හැමදාම ඔබ ආදරය කරන ලංකාවේ දක්ෂ ජනප්‍රිය කලාකරුවන්. කලාකරුවන් විතරක් නෙමෙයි. විවිධ ශේෂ්ත්‍රයන් ඔස්සේ ඔවුන්ගේ නම බබලවපු තරු. මේ තරු පලස මතින් ඔබේ නිවහනට රැගෙන එනවා. මම අද සූදානම් වෙලා ඉන්නේ ඒ වගේ ඔබ දන්න දක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක් ඔබ වෙත රැගෙන එන්න. ඔහු නමින් දුෂාන්ත දර්ශන. අයිබෝන්යි. අයිබෝන්ජයි. ඉතින් කොහොමද මේ දවස්වල? හොඳයි. සුපුරුදු විදිහට සුපුරුදු කාර්යවල නිල්ලා ඉන්නවා. නිල්ලා ඉන්නවා. අපි අයියේ ඔබ නිවේදකෙක්නේ. නිවේදකෙක් විදිහට තමයි මුළු ලෝකෙම ඔබ ලංකාව පුරාම නම ප්‍රචලිත වෙලා තියෙන්නේ. මේ ශේෂ්ත්‍රයට ආවේ කොහොමද? ඔව්. ඒක ටිකක් දිග කතාවක්. අර ඔයා නිවේදකෙක් වුණාට දැන් මම නිවේදක භූමිකාවෙන් විහාට ඇවිල්ලා මාධ්‍ය මීඩියා කියන තැනට පරිවර්තනය වෙලා තියෙනවා. මම කැමතියි එතනට. නමුත් මගේ හීනය තිබුණේ නිවේදකෙක් වා කියන වගේ. සාමාන්‍යයෙන් ඒක අර කෙනෙක් අහන්න පුළුවන් පාසල් කාලටත් එහා යනවා. අපේ ගමේ තාමත් මතක තියෙන අය ඉන්නවා. මම අර ඉපදිලා පොඩි කාලේ මොනිසෝරි යන වයසට අඩු වයසේදී ඒ කාලෙදිත් මේ නිවේදන කටයුතු කළා තියෙනවා. ඒ කියන්නේ ගුවන් අපේ ගෙදර රූපවාහිනියක් තිබුණ නැහැ ඒ කාලේ. ගුවන් විදුලියක් තිබුණේ. අමාර ගුවන් විදුලියේ යන වැඩසටහන් මගේ කනට ඇහෙනවනේ. පස්සේ මම ඒ වැඩසටහන අනුකරණය කරන්න උත්සාහ කරනවලු. ප්‍රවෘත්ති කියපු විදිහට කියනවලු. ඒක අර වචන විදිහට කියන්න බෑ. ලේ හතක් පුපුරයි වගේ අර උරතල් වචන වලින් තමයි මේ මිනිස්සු අදටත් මේ ගමිය අය අදටත් මතක් කරනවා. මේ එයා පුදුම වෙනවා. අර මිනිස්සුන් අර කියාගෙන ආපු දේවල් ඒ විදිහට උන්ගේ වෘත්තිය දක්වා ගියාම ඒක පොඩි ඒ කියන්නේ මේක ඔබේ සහජ හැකියාවක්. ඔව්. පුංචි කාලේ ඉඳන් ඔබට තිබුණ හීනයක් සහජ හැකියාවක්. ඔව්. දැන් අපි ඉගෙන ගන්නවා මේ ජනමාධ්‍යයේදී කෙනෙක් උපතේදී රැගෙන එන දේවල් තියෙනවා. විඋප්පත්ති කියන කාර්යය. ඊට පස්සේ අපි ඒක නිරන්තරයෙන් ප්‍රගුණ කරන්න ගන්නවා. සතදාභ්‍යාස කියලා අපි ඒකට කියන්නේ. ඒ හරහා තමයි අපි ප්‍රතිභාව කියන කාර්ය නිර්මාණය වෙන්නේ. දැන් සතදාභ්‍යාස කියන්නේ අර කාලවකවානුවේ මේ මාධ්‍යයට ආපු නැති කාලේ මම ටීවී බලනවා, රේඩියෝ අහලා මේ දේවල් මම විසින් කරන්න උත්සාහ කරනවා. ගෙදර මිනිස්සු වලට හිතට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ක්ෂේත්‍රේ ණයට තියෙන නුණක් කියලා. ඉතින් අර මම විසින් සංගීත ප්‍රසංග තනියම ඇනවුස් කරලා රැට නිදා ගන්න ගිහිල්ලා නිදියඳ ඉඳගෙන අර විදිහේ නිවුස් කියන ඒවා අනුකරණය කරනවා. දැන් මේ දේවල් තමයි සතදා අභ්‍යාස මේවා තුලින්ම තමයි ප්‍රතිභාව ගොඩනැගිලා මේ ගමනේ ඉන්නේ. උණ කියන එක හොඳටම තිබුණා. හොඳටම තිබුණා. පාසල් අවසන් කාලේම තමයි මේක හොඳටම ඇති වෙන්නේ. නමුත් අර අපේ තියෙනනේ නිදා ගන්නකොට අපි එලාම් තියලා නිදා නොගත්තට අපි හිතා ගන්නවානේ පාන්දර 3ට නැගිටින්න ඕනේ කියලා. අපේ යටි හිතේක තැම්පත් වෙලා පාන්දර 3ට හැරෙනවා. ඒ වගේ අර චූටි කාලේ ඇති වෙච්ච දේ පසු කාලේ නැති වෙලා ගිහිල්ලා නැවතත් අර පාසල් අවසන් කාලේනකොට මේක මතුවෙනවා. දුෂ්යන්ත දර්ශන කියන්නේ කවුද කියලා කිව්වොත් අපි? ඔව්, දුෂ්යන්ත දර්ශන කියන්නේ බොහොම අමාරුවෙන් ගමනක් ඇවිල්ලා මේ විදිහකෙක් විදියට නමක් හදාගෙන අද වෙනකොට මාධ්‍ය වේදිකෙක් විදියට කටයුතු කරගෙන යන කෙනෙක්. ඒ ගත්තාම පාසල් කාලේ මම කියවනේ එතනින් තමයි ඊළඟ ප්‍රවිෂ්ඨය හැදෙන්නේ. මම පාසල් යන ගමම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකෙක් විදියට කටයුතු කරන මූලික පදනම වැටුණා. ඒකට හේතුව තමයි ගුවන් විදුලි වෙළඳ සේවය පවන කියලා ඒ කාලේ වෙනස් වුණා. ඒ වෙනස් වීමත් එක්ක මට අවස්ථාවක් ලැබෙනවා මේ පාසල් වලින් තෝරගත්ත කණ්ඩායම. ඒ කණ්ඩායමත් එක්ක මම ගුවන් විදුලියට යන්නේ උසස් පෙළ පන්තියට ආපුම කාලේ. ඉතින් ඒතකොට දැන් මගේ මාධ්‍ය ජීවිතය ගත්තාම මේ අවුරුද්දේට අවුරුදු 23ක් සම්පූර්ණ වෙනවා. නමුත් අර ගුවන් විදුලියේ ඉන්න කාල රාමුව තුළ මට දිගටම ගුවන් විදුලියේ ඉන්න ලැබෙන්නේ නැහැ. පාසල් කාලෙන් පස්සේ මට ටිකක් දුෂ්කර කාලයක් ඇති වෙනවා. මොකද මගේ තාත්තා අසනීප වෙනවා මේ ඔය වකවානුවේ මම එලෙවල් කරන කාලේ. ඊපස්සේ මට මාධ්‍යෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා. ඒ කාල රාමුව තුළ මාධ්‍ය ආසාව තියාගෙන මම විවිධ රස්සා කරනවා. සමහරට අර වයිට් කොල නොවන මේ ඔඩ් ජොබ් කියන්නේ දැන් කියන්නේ නම් වශයෙන් කියන්නේ රස්සා ගණනාව කීයදයි. ඒ වගේ රැකියා ගණනාවක් මම කරනවා. හැබැයි මගේ සිහිනේ තියෙන්නේ මාධ්‍ය ඒක අස්සාව කළත් අරක තියෙනවා. මගේ යාළුවෝ මේක දන්නවා. මම අවසානයේදී ගොඩක් දේවල් කළා මේ මාස් වගේ බොඩි ලයින් කියන ආයතනයේ රැකියාව කරන කාලේ මගේ යාළුවෙක් ඇප්ලිකේෂන් එකක් දානවා මේ සිරසට කට්ටිය ගන්නවා කියලා. ඒ දාපු වෙලාවේ මට අවස්ථාවක් ලැබෙනවා මේ සිරස ගුවන් විදුලියත් එක්ක සම්බන්ධ වෙන්න. තාම කෙටි කාලෙයි මම මේ ප්‍රොමෝෂන් ඩිවිෂන් එකට මාව යොමු කරන්නේ. ඉතින් අර ප්‍රාර්ධ නිලධාරියෙක් කියලා ඉන්නකොට මට ඒකත් එපා. මට ඕනේ බීම් එකක නිවේදකයෙක්. බීම් නවුස තමයි මගේ සිහිනේ වෙනකොට. පස්සේ මගේ යාළුවෙක් කතා කරලා කියනවා අලුතෙන් ටීවී චැනල් එකක් පටන් ගන්න සැටලයිට් ටීවී එකක් කැමතිද සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒක තමයි පළවෙනි මගේ ටෙලිවිෂන් අත්දැකීම. හැබැයි ඒ වෙනකොට මම ටෙලිවිෂන් රේඩියෝ ගැන කිසි දෙයක් ඉගෙනගෙන නෙමෙයි යන්නේ. එතනින් තමයි ඉගෙන ගන්න. ඉතින් ශ්‍රී ලක් වාහිනී කියන චැනල් එක මේ වර්තමාන අග්‍රාමාත්‍ය මේ රොහන් වැලිට අග්‍රමැතිතුමාගේ මාධ්‍ය ලේකම් රොහන් වැලිට මහත්මයාගේ. ඉතින් ඕකේ ඉන්න ගමන් මේ අපි දයටිකිරුල ලංකාවේ පළවෙනි දයටිකිරුල පැවැත් වෙනවා 2007. ඉතින් මේ දයටිකිරුලෙදී ඒ ආයතනෙත් දාලා තියෙන ස්ටෝල් එකක්. ඒ වෙලාවේ ජාතික රූපවාහිනියට අවුරුදු 25.
ජාතික රූපවාහිනිය අලුත් මූණ හොයනවා රූපවාහිනිය අලුත් කරන්න ලොකු ඉන්ටර්වයුව එකක් උදේ 10ට පටන් ගත්තම රෑ 10 වෙනකම්ම අර අර වචනින් කියන තිබ්බ ගැහුවා ඒ කියන්නේ එන්න කියනවා වාඩි වෙන්න කියනවා පොඩි නිවුස් කැලලක් කියන්න කියනවා අවුරුදු උත්සවයක් කරන්න කියනවා බයිසික මොන හරි කියනවා හරියන්න කියනවා ඉතින් ඔය විදිහට මේ පොලිම තිබුණා BMC එකෙන් එළියට යන්නයි හැමෝගෙම සිහිනයක් තමයි රූපවාහිනිය නිවේදකේ දැන් මම මගේ ජීවිතේ වාසනාව උදා වෙනන්නේ එදා ඉතින් මම දන්නේ නැහැ මමත් අර විදිහට ෆේස් කළා ඒ වෙලාවේ රූපවාහිනිය 12 නිවුස් එක යනවා 12 මාරේ ඒ නිවුස් එකේ මම පෙන්නලා ඉතින් මම ස්ක්‍රීන් ටෙස්ට් යනවා මේ වෙනකොට කියලා අර මම ආධුනිකෙක් විදිහට ප්‍රවෘත්ති කියනවා ඉතින් කොහොම හරි මට ගෙදර යනකොට කෝල් එකක් එනවා ඔයා හවලා නේද ඔයාව අපි තෝරගෙන තියෙනවා ඔයාට තව ඉන්ටර්වයුව එකක් තියෙනවා කියලා. ඔය විදිහට ඉන්ටර්වයුව තිබුණා පහකට වැඩි. ස්ක්‍රීන් ටෙස්ට් සහ මේ සාමාන්‍ය සාකච්ඡා විදිහට මම හිතන්නේ රිසර්ච් එකේ තොරතුරු අනුව 30,000කට වැඩි. සතියක් තිබිච්ච ඩයට කිරුලේ උදේ 10 ඉඳන් රෑ 10 වෙනකම් විනාඩි දෙකෙන් දෙකට ඉන්ටර්වයුව කරලා තියෙනවා 30,000කට වැඩි. ඉතින් මේ 30,000 අතරින් 19 දෙනෙක් වගේ තමයි තෝරගෙන තියෙන්නේ අවසාන වටේ. ඉතින් මේ 19 දෙනාගෙන් එක්කෙනෙක් විදිහට ඉන්න වාසනාව මට හම්බ වෙනවා. ඒ 19 දෙනාගෙනුත් අද වෙනකොට ඉතුරුලා ඉන්න එකම පුද්ගල බවට මම පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකට එන්න පුළුවන් මේක රැඳෙන්න බෑ. සිහිනියත් එක්ක ආපු ගමනක් ඒ නිසා අර ඇඟේ උණ තිබුණ නිසා රැඳිලා හිටියා කියලා කියන්න පුළුවන් නේ. ඒ කියන්නේ උණ තිබුණොත් තමයි අපිට මේක රැඳිලා ඉන්න පුළුවන් කැපකිරීම කරගෙන ඒ වගේ. අයියා පාසල ගැන මතක් කරාට පාසල ඉගෙනගත්තු පාසල මොකද්ද කියලා කිව්වේ නෑ අපිට. ඔව් මම මේ මුලින්ම අධ්‍යාපනය ලැබුවේ මේ ගොඩගම සුභාරති කනිෂ්ඨ විද්‍යාලේ. මම ශිෂ්‍යත්ව විභාගය දක්වා ඇවිල්ලා ශිෂ්‍යත්වයේ ලකුණු 171ක් මට තිබුණා. ඒ අනුව දාපු ඉස්කෝලේ මට කොළඹ නාලන්දය තමයි ඊට පස්සේ ලැබුණේ. ඉතින් නාලන්දා විද්‍යාලය තුල තමයි මගේ දෙවෙනි භාගය ආරම්භ වෙන්නේ. නාලන්දි තමයි මේ ගොඩක් දුරට අර මාධ්‍යකයත් එක්ක සම්බන්ධනේ. මොකද නාලන්දි මාධ්‍යකය කිව්වම මේකේ විශාල වෙලසක් මේ මාධ්‍යයට ආපු අය ඉන්නවා. නාලන්දි කෝ කරුණාරත්න වෛද්‍යසේකර මහත්තුමා ඊට පස්සේ සිරස ගත්තාම රොෂාන්ලා ඒ වගේ මේ ක්ෂේත්‍රයට ආපු විශාල වෙලසක් නම් වශයෙන් කියන්නේ ගියෝ. විශාල වෙලසක් කියන ඉතින් මට හොඳ තෝතැන්නක් වුණා මගේ අර සිහිනයට මේ පාසලේ පාසල් මාධ්‍යකයගේ සහභාගීතාව. අනිවාර්යෙන් අපේ දරුවන්ට පාසල කියන්නේ තමන්ගේ සිහිනය කරා යන්න හොඳ තැනක්. ඒ වගේම අයියටත් මං හිතන්නේ ඒක පාසලෙන් ලැබුණ දෙයක් කියලා. අපේ පවුල ගැන කතා කළොත් අයියාගේ පවුල් ජීවිතය කියන්නේ පවුලේ කී දෙනෙක් ඉන්නවද? අම්මා තාත්තා මොකද කරන්නේ? ඔව්. අරකට තව කාර්යයක් මම එකතු කරගෙන යනනම් පාසල විතරක් නෙවෙයි දැන්. දහම් පාසල් වේදිකාව ගම්මේ ඒ දේවලුත් ඇත්තනම අපේ ජීවිතවලදී අපි පාවිච්චි කළා නම් අපිට ඒවා ගමනක් ඇද්දී ඇත්තනම මාර වටිනාකමක් වෙනවා. දැන් මගේ පවුල පිළිබඳ කතා කරද්දී මමයි අම්මයි තාත්තා ඉන්නේ. පවුල එකම දරුවා. එකම දරුවා. එකයක. ඔව්. මම කියන්නත් පුළුවන්. හරි. අයියාගේ ජීවිතයේ ඇති මේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ හෝ වේවා අමතක නොවන සිදුවීම. අමතක වෙන සිදුවීම් එකක් නෙමෙයි ගොන්නක් මට වාට කියන්න පුළුවන් මොකද මේ අවුරුදු දැන් 23 තුල මොකද මාධ්‍ය ශේත්‍රය කියන්නේ හරි අපූර්ව ශේත්‍රයක් මේකේ රැඳිලා ඉන්නවා කියන්නේම හරිම අමාරු කාර්යයක් අර බ්ලේඩ් තල ගොඩක් මැද්දේ වෙල්ල මෙහෙ ඇරුවොත් මෙහෙ කැපෙනවා මෙහෙ ඇරුවොත් මෙහෙ කැපෙනවා ඒක නිසා මේ ඒ වගේ අමාරු තැනක ඉන්නකොට ඉතින් විවිධ අත්දැකීම් තියෙනවා මේ අතරේ මම කියන්නම් දැන් මගේ මේ රූපහණයට ආපු ගමනේ පළවෙනි දවස හරිම අපූර්ව දවසක් ඒ කියන්නේ දැන් මම මෙලෝ උහුණුවක් නැතුව තමයි එන්නේ ගෙනරංගේ මේ සහජ හැකියාව ඇඟේ තිබුණා මෙලො පුහුණුවක් නැහැ කියන්නේ බෑ චූටි කාලේ ඉඳන් ඔබ මාධ්‍යයට දක්ෂ නමුත් සජීවීව මාධ්‍ය කැමරාවක් ඉස්සරහා ගිහලා පළවෙනි අවස්ථාව උදා කරගන්නදී මට උදා කරන්න ලැබුණේ අනිත් පැත්තේ ලැබෙන අවස්ථාව නෙමෙයි බ්‍රේකින් නිවුස් එකක් පාන්දර 3ට මම ගෙදරින් එනවා බස් එකේ එනකොට මොකද 5 වෙනකොට ඉන්න ඕනේ ඒ කාලේ 5:55 තමයි පළවෙනි ප්‍රවෘත්ති ප්‍රකාශය මං ටිකක් කලින් ආව මුලින්ම නිවුස් කියන තියෙන දවසේ 4යි ගන්නට මං ඇවිල්ලා දැන් වාඩි වෙලා ඉන්නවා ලොකු කලබලයක් මට පේනවා නිෂ්පාදකරු හේදුනවා මෙහෙදුනවා කිසි කෙනෙකුට මං ගැන අවධානයක් නැහැ පස්සේ එක කෙනෙක් කියනවා ඇහුණා කො මේ තාම නිවුස් රීඩ් ඇවිල්ලා නැහනේ. පස්සේ දැන් අර මං ඉස්කෝලේ පුරුද්ද වගේ තාම තියෙනවා මං ඉතින් අත උස්සලා ගියා අයියේ මම ඉන්නේ කියලා. පස්සේ ඒ පුද්ගල එකපාරට මාදිය බල මේ මොකද්ද මේ මට මෙයත් එක්ක නම් කරන්න බෑ මට චමින්ද ගෙනත් දෙන්නකෝ අපි අර අයිගන්නික වගේ රූපාණි අපි චමින්ද තමයි අපි ගොඩක් නෑ මේ ආධුනිකයෙක් එක්ක ඇත්තටම සාධාරණ ඒ නිෂ්පාදකයාගේ ඒ ප්‍රකාශය මොකද ඒගොල්ලොත් කලබල වෙලා ඉතින් එහෙම අවස්ථාවක දෙපාරක් හිතනවනේ ඒගොල්ලෝ දෙපාර නෙවෙයි සියපාරක් හිතන්න ඕනේ මේව කෙනෙක්ව තිරයට දානවාද කිසිම අත්දැකීමක් නැති අලුත් කෙනෙක් අමුතු මොකද්ද වෙලාවකට කවුරුත් ආවේ නැහැ අන්තිමේදී අර ප්‍රතික්ෂේප කරපු නිෂ්පාදකත් එක්කම ඔයා හිතන මගේ මානසිකත්වය ඔයා මට කියනවා මේ කවුද මෙයත් එක්ක මට මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න බෑ කිව්වොත් මම වාඩි වෙන්නම කොයිතරම් මේ චකිතයකින්ද ඉතින් මට එදා වාඩි වෙන්න උනේ මේ විදිහට හැබැයි දෙයනේ කියලා මොකද ෆෝන් කෝල් ගන්න ඕනේ ආමි කමාන්ඩ් ගන්න ඕනේ නේවි කමාන්ඩ් ගන්න ඕනේ ආරක්ෂක හැමති කතා කරන්න ඕනේ මේ හැමෝ එක්කම සජීවීව මේ ලොකු කාර්යයක් නිකන් නිවුස් කැලලක් කියලා යන්න නෙමෙයි දා දුන්නේ මට පැය 5 6ක නිවුසක් අදගෙන යන්න වුණා මේ සජීවි මම හිතන්නේ ඒක ඔබේ නිවේදන ශේෂ්ත්‍රයේ මහලුකුවක් දැකීමක් මහලුක නෙමෙයි තීරණාත්මක දවසක් එදා මට වැරදුනා නම් මගේ ජීවිතේ මෙතනින් ඉවරයි ඒ කියන්නේ මා ඒ ඉන්නා පාත්ක ඉවරයි
හැබැයි එදා ඒ ගමන මට ආශිර්වාදයක් වුණා. හැබැයි එදා ඉඳලා ජීවිතේ වැඩිම කාලයක් බ්‍රේකින් නිවුස් තමයි. මොකද යුද්ධෙත් එක තමයි අපේ ජීවිතේ ගත උනේ. උදේ කැවිති ගොල්ලයි බොස් බෝම්බේ පිරලා නිවුස් එක කියලා කියලා නැගිලා යනකොට නුගේකට බෝම්බයක් පත් වෙනවා. ඔය වගේ හැමදාම මේ බෝම්බත් එක ජීවිතේ මේ ඒ කාලවකවානු නිවුස් කිව්වා. ඉතින් බ්‍රේකින් නිවුස් කියන එක අඩුවක් තිබුණේ නැහැ. මගේ ජීවිතේ මට තාම සංවේදී වෙච්ච අවස්ථාවක් මම ඔයාලට කියන්නම්. ඕමන්තේ මුරපොලේ බෝම්බයක් පත් වුණාට මතක ඇති. ඒ බෝම්බේ පත් වෙලා මේ මට බ්‍රේකින් නිවුස් එකට ටග් ගාලා වානේ. එතකොට මේ තාක්ෂණයත් වෙනස්. මේ අර කැසට් තමයි අපේ පාවිච්චි කරන යුගයක තිබුණේ. දැන් ඔය චිප් වලට පරිවර්තන වෙන කලින් තමයි මම කියන්නේ. අවුරුදු 13ක් ඇතුළේ කතාවක්. ඉතින් මේ දැන් බ්‍රේකින් නිවුස් එකට ගිහලා මම වාඩි වෙලා ඉන්නවා. කොහෙන් හරි කැසට් එකකින් විෂුවල් ටිකක් ආවා මගේ දන්නේ යා පොස්ට් එකෙන් හරි කොහෙන් හරි මන්ට ගෙනලා දැන් කැසට් එක දාලා. දැන් මම නිවුස් එක කියනවා. නිවුස් එක කියන අතරේ අර දර්ශන ප්ලේ වෙනවා. ඉතින් මේ දැන් මට අහක බලන් ඉන්න බෑ. දර්ශන ප්ලේ වෙන අතරේ දැන් මම කැමරාවට මෙහෙම බලාගෙන ඉන්න ඕයි. ඉතින් මට පේනවා අර හොසස් වල නිලධාරියෙක් දරුවෙක් අරන් දුවනවා. මේ දරුවා අරන් දුවනකොට මට පේන රෙදි කැල්ලක් වැටෙන ඔළුවෙන් කියලා. මේ බ්ලාස්ට් එක වෙච්ච දැන් මේ දරුවා නැවත නැවත මේ පොඩි දර්ශන ප්‍රමාණය නැත්නම් මේක නැවත නැවත මේ දර්ශන විකාශය වෙනවා. මේ විකාශය වෙද්දී මම නැවත මට අහක බලන් ඉන්න මේ කැමරාවෙන් අර දර්ශන ටික බලාගෙන ඉන්න ඕනේ ඉස්සරහ තියෙන තිරේ. ඉතින් මේ බලාගෙන ඉන්න මට ටිකක් වෙලා යනකොට මේ වැටෙන රෙදි කැල්ලක් නෙමෙයි අර ළමයාගේ ඔළුවේ බෝම්බෙත් එක්ක මේ මස් වැදලි වැටි වැටි තමයි දුවන්නේ. ඉතින් ඔයා හිතන්නේ ඒ තත්ත්වය තුළ මට කැමරාව ඉස්සරහා දැන් ඔයාට ඔය එන හැඟීම මට ප්‍රදර්ශනය කරන්න බෑ. නමුත් මේක දරාගෙන මට පුදුමාකාර ඔළුවක එක්කමක් ඇතුළත. මට දැනෙන්නේ මගේ ඔළුවේ කෑලි හැලෙනවා වගේ. මොකද අර 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 අවස්ථාව පොඩි දරුවේ. ඉතින් ඒක ඉතාලම ඒ වගේ අත්දැකීම් තියෙනවා. තාත් අත්දැකීම් තියෙනවා. ආ වෙලාව දෙනවනම් මට කියන්න පුළුවන්. අපිට අඩ හොරාවයි ලැබිලා තියෙන්නේ. අයියට දුෂ්යන්ත ඔබව මේ දවස්වල රූපවාහිනී තිරේ අපිට දකින්න පුළුවන් කොහොමද? මං මගේ ජීවිතේ අවුරුදු 13ක් මං ඉඳි ප්‍රවෘත්ති කාමරේ. නමුත් දැන් මේ වෙනකොට ප්‍රවෘත්ති කාමරෙන් පුංචි වෙනසක් වෙලා ආ අලවි ශංශය තමයි දැන් සේවය කරන්නේ. ඉතින් එතකොට මගේ යටතේ තමයි ව්‍යාපාරික පුවත් මේ වෙනුවට මම හදන්නේ. මම නිෂ්පාදනය කරනවා. මම ඉදිරිපත් කරනවා. ඉතින් සිකුරාදා 12:55ට යන්නේ වැඩසටහන් තුලින් බලන්න පුළුවන්. පෞගේ දවසක අපි සම්මානයකුත් ලබා ගත්තා. ඊට අමතරව මම YouTube එකක් Life with Dushant කියලා ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ තුලිනුත් මම ජනතාවට අලුත් දේවල් දෙන්න හැමතිස්සෙම උත්සාහ කරමින් ඉන්නවා. හොඳයි. මේ දවස්වල ඒ කියන්නේ මේ ශේෂ්ත්‍රයට ඔබ පිවිසෙනකොට ඔබට ප්‍රවීණයන්ගෙන් මොන වගේ සහයක්ද ලැබුණේ? අපිට ප්‍රවීණයන්ගෙන් සහාය අවශ්‍යයි අපිට ශේෂ්ත්‍රයට පිවිසෙන්න. ඔව් මේකේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ප්‍රවීණයන්ගෙන් සහාය ගොඩක් ලැබුණේ නැහැ කියලා මම කියන්නම්කෝ. මේ ශේෂ්ත්‍රයේ මම දකින්න බලයක් තමයි ගොඩක් වෙලාවට හොඳ මිනිස්සු ඉන්නවා. බහුතරයක් බලන්නේ මේකේ පුළුවන් තරම් කල් රැඳිලා ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ එතකොට ආධුනික පිරිසක් අහම සමහරක් වෙලාවට පොඩි ඉඩ පහස දෙනවා. හරි අඩුයි. නමුත් මම නම් එතන නැහැ. මොකද මම මේක තනියම ගොඩනගා ගත්ත දෙයක්. මට මූලික වෙලා කවුරුත් එහෙම ගුරුවරයෙක් කියලා එහෙම නැහැ. අර මං අර පොඩි කාලේ ඉඳන් ගේතිවිච්ච දේත් එක්ක මං ආපු ගමනේ මං ගමනක් ආවනේ. දැන් මං කල්පනා කරනවා මං මේ ගමන දුවලා ගොඩක් දුරට ඉවරයි. මිනිස්සුගේ ජීවිත කාලේ 60ක් කියලා ගත්තොත් මං ඒකේ 3න් 2ක විතර කාට ආසන්න වෙමින් ඉන්නේ. තව පොඩි කාලයක් ගියාම ඒ ගාන ටේවි. ඉතින් ඒ වෙනකොට මේ රිලේ එක දුවලා ඊළඟ බැන්න එක දෙන්න පරම්පරාවට මම ලෑස්ති. ඔය Facebook එකේ මම හැමදාම මට කතා කරලා ගොඩක් අය මැසෙන්ජර් වලින් අහනවා අයියා අපිට chance එකක් නැද්ද අපිට බැයිද කියලා අහන විශාල පිරිසක් ඉන්නවා. එහෙනම් මම කොහොමත් මාසෙට 4-5 දිනකට අඩුම තරමින් මේ අවස්ථාව උදා කරගන්න. ඒක හේතුවක් තමයි ගොඩක් මාධ්‍ය ආයතනවල මගේ හිතවත් සහෝදරයෝ මට උදව් කරනවා. ගොඩක් දැන් මැනේජර්ස්ලා විතර ඔය POT නාලිකා ගන්නවා කියන ඒවා ඉන්නේ මගේ වයසේ එක්ක පාසල් මිත්‍රයෝ එහෙම නැත්නම් රූපවාහිනිය ඉඳලා ගියා. එහෙනම් ඒයට කවුරු හරි මේ ඕනු නම් මට කියනවා මචං මේ අපේ channel එකේ වේගන් වගේක් තියෙනවා. මේ කවුරු හරි ඉන්නවා නම් හොඳ කොල්ලෝ ගෙල්ලෝ මේ යොමු කරන්න කියලා. ඉතින් මං කරන්නේ අර ඉල්ලීම් කරන පිරිස බලන ඒයට අර අවස්ථා ටික බෙදලා දෙනවා. ඉතින් මට ඕනේ තව පරම්පරාවක් නිර්මාණය වෙන්නේ. මේක අපි බදාගෙන ඉන්න ඕනේ නැහැ. එතන තමයි මම. මගේ ඊළඟ ප්‍රශ්නෙත් ඔබ පිළිතුරු දෙගෙනම ගියා. ඔබ නවකීන්ට අවස්ථාව දෙන්න සූදානම් කියලා කිව්වා. මේ ශේෂ්ත්‍රයට එන නවකීන්ට ඔබට මොකද්ද කියන්න තියෙන දේ? ඇත්තම දැන් අර මං කියන්නේ අර අරම යනවනේ 7-8 දිනක් සතියට ගියොත් මේ මාසෙට ගියොත් ඉදිරිපත් වුණොත් ආයතනයකට ඔයින් ඉතුරු වෙන එක්කෙනයි දෙන්න. ඒකට හේතුව තමයි මේ යන්න කලින්ම AI බලාපොරොත්තු වෙන ලොකු වැටුපක් ලැබෙයි කියලා. ඉහළ වැටුපක් ඒගොල්ලෝ අපේක්ෂා කරනවා. ඒ වගේම නිවාඩු. මේ වගේ කාරණාත් එක්ක මේ ශේත්‍රය ඇත්තටම රැඳෙන්න බෑ. මේකට අහම තියෙන කැපකිරීම තුල නිවාඩු ගැන හොයන්නවත් වැටුප ගැන අපි වැටුම් නැතුව වැඩ කරපු අවස්ථා තියෙනවා. නමුත් ඒ හිම කියලා ජීවත් වෙන්න බෑ. අපි කරන්නේ එමුණුත් වෙන තැනකට ගිහිල්ලා හරි අපි හිමින් හිමින් යන්න ඕනේ. අර පළවෙනි අවස්ථාවේම අනේ මට මේ වැටුප් නෑ මට මේ නිවාඩු නෑ කියලා මේක අත්හැරියොත් අවදා මේ ගමන එන්න බෑ. මොකද මේකට තියෙන ඉල්ලුම ඕන කෙනෙක් කැමති කැමරාවක් ඉස්සරහ ආවිල්ලා මේ මයික්‍රෝෆෝන් එකක් ඉදිරියේ ඇවිල්ලා මාධ්‍ය තුල කටයුතු කරගන්න. හැබැයි ආවට රැඳෙන්න බෑ. මොකද මේ කැපකිරීම හරිම අමාරුයි. ඔකට වාසනා ගුණය, කැමැත්ත, අර කීප උණ, ඊට පස්සේ හැකියාව,
මිනිසුත් එක්ක මේ ගනුදෙනු කරන විදිය මේක එකීමේකී නොකී අර පේන නොපෙන සම්මිශ්‍රණයක එකතුවක් විදියට තමයි පුද්ගලයා එන්නේ. නැත්නම් දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් දාස් ගණන් අවුරුද්දට අවුට් වෙනවා. නමුත් මේ ක්ෂේත්‍රෙට ඉන්න ඉතාම අඩු පිරිසක් නේ. ඒ වගේ මේ මේකදී නොපෙනෙන පෙනෙන ಗುಣ ගණනාවක් එක තමයි මේක එන්නේ. ඉතින් ඒක අපි විසින් බිල්ඩ් අප් කරගන්න ඕනේ. කෙනෙක් උත්සාහ කළොත් පළවෙනි කාර්යය තමයි අදිෂ්ඨානය. ඒ අදිෂ්ඨානයත් එක්ක අනිත් දේවල් ළඟා කරගන්න පුළුවන්. දුශාන්ත ඔබ දැන් නිවේදන කටයුතු කරගෙන යද්දී ඔබට බාධාවක් බාධාවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැති. මොකද වැඩිම තියෙන්නේ බාධාවල් තමයි. ඒ බාධාවල් ඉතින් අපි විසින්ම මොන හරි හැඩයක් හදාගෙන ජයග්‍රහණය කරොත් අපිට යන්න පුළුවන්. පොඩි උදාහරණයක් කියන්නම් ඒක අවස්ථාවක්. නම් අද වගේ ජංගම දුරකථන බහුල නැහැ මීට අවුරුදු 13කට කලින් ආපුම කාලේ හෑන්ඩ්ෆෝන් එකක් ගන්නවා කියන එක එක්තරා විදිහක හිණයක්. ඒත් ওই කාලේ තමයි මම රූපහණට එන්නේ. රූපහණට ඇවිල්ලා මේ එක 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 කාල සීමාවත් වලදී මේ මට ලැබෙන අවස්ථාවක් පැයෙන් පැය ප්‍රවෘත්ති වලට අමතරව මම කිව්වා උදේ පාන්දර එනවා හවස ආය වෙනකන් නිවුස් කියලා බොහොම පොඩි පේමන්ට් එකක් අපිට ලැබෙන්නේ. ඉතින් මේ මේ කාල සීමාව තුළ අපිට මේ සිද්ධ වෙනවා මට සිද්ධ වෙනවා පොඩි අභියෝගයක්. මාව තෝරගන්නවා මේ රාත්‍රී ක්‍රීඩා පුවත් වලට. ඉතින් දැන් මේ හවස 6ට උදේ පාන්දර 6ට ඔෆිස් එකට ඇවිල්ලා හවස 6ට ඕපන් නිදුම් මම. එතකොට මේ 8:00 වෙනකන් ඉන්නවනේ ක්‍රීඩා ප්‍රවෘත්ති කියලා. 6ට ඔෆ් වුණා නම් මම 8:00 වෙනකොට ගෙදර යනවා. මං ඉන්න දුරත් එක කිලෝමීටර් 54ක් විතර තියෙනවා. බස් එකක් හම්බෙලා යනකොට පැය දෙකක් දෙකමාරා ඉංගිරියට. ඉතින් මේ කාලය ගත වෙනවා. එහෙම මේ යනකොට 8:00 විතර. ඉතින් අම්මා දැන් බලන උදේ පාන්දර 3ට බස් එකේ ඇවිල්ලා ඉන්න මට අම්මට ඉතින් අර දරුවෙකුට සෙනෙහස තුල බත් මුට්ටි උණුවෙන් තියලා උණු වතුර එකක් ලෑස්ති කරලා ඉතින් අම්මා තියලා තියෙනවා. අනික එකම පුතා මවගේ එකම පුතා අම්මගේ හීනේ පුතා වැඩට ගියාට පස්සේ එනකම් බලා ඉන්නේ අම්ම කෙනෙක්ගේ. අනිවාර්යයෙන්ම මවගේ ආදරේ. ඔව් නෑ එහෙම එනවා බත් මුට්ටියයි අර වතුර එකටයි පස්සේ කාලයක් ඇති ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකට හේතුව අර 8:00 මට යන්න බැරි වෙනවා ක්‍රීඩා පුවත් කරන්නෙත් එක්ක. ක්‍රීඩා පුවත් වලට මට නිශ්චිත දවසට අමතරව මාත් එක්ක තව ඉඳපු නිවේදිකාවක් ඉඳලා නිෂ්පාදිකාවක් ඇය ටිකක් කම්මැලි මේ වැඩේට. එයා ඇවිල්ලා හවස 5ට විතර කියන තට්ටුව දාන්නේ මල්ලි. අද මේ නිවුස් එක ඔයා කියන්නකෝ. කියලා දැන් මෙයාගෙන් මට බේරෙන්න බෑ ඉදාට ක්‍රීඩා පුවත් කියන්නේ කියලා. මම මේ 6ට යන්න ඉන්න මිනිස්සයා. ඉතින් අම්මට මේ පණිවිඩය දෙන්න විදියක් නැහැ නේ. දැන් අම්මා 8:00 ගානක් යනකොට මම 8:00 වෙනකොට එයි කියලා අර ඔක්කොම සූදානම් වෙනවා. දැන් අර ක්‍රීඩා පුවත් කිව්වොත් එහෙම 8:00 වෙලා බස් එකක් හම්බෙලා ගෙදර යනකොට රෑ 12 විතර වෙනවා. පාරට එනකොට 9 විතර එනවා. ඇවිල්ලා බස් එකක් හම්බෙලා යනකොට 12. ඉතින් අර පැය 3-4කට අරක බත් එකක් ඇල් වෙලා වතුර එකක් ඇල් වෙලා. දැන් මේක විසඳ ගන්න විදියක් නැහැ. ජංගම දුරකථනයක් ගන්න සල්ලි නැහැ. ලෑන්ඩ් ෆෝන් එකක් ගෙදර නැහැ. අහලා පාලා මිනිස්සුන්ට කරදර කරන්න බෑ. දැන් මම කල්පනා කළා මේක විසඳ ගන්න කොහොමද කියලා. අම්මා බලාගෙන පස්සේ ටිකක් මට ඝන දෙවි නුවණ පහළ වුණා මේකට කරන්න දෙයක්. මං පොඩි දෙයක් කළා. මේක දැන් කිව්වට කමක් නැහැ. මොකද වර්තමානයේ ෆෝන් තියෙන නිසා මේක කවුරුත් අත්හදා බලන්න යන එකක් නැහැ. මම මේ ගෙදර තිබුණ කළු සුදු ටීවී එකක් මං අම්මට පුරුදු කළා. අම්මේ කොහොම හරි දවසේ අන්තිම ප්‍රවෘත්ති බලන්න. 5:55 තමයි අන්තිම ප්‍රවෘත්තිය. මං ඒ ප්‍රවෘත්ති ඉවර කළා එක්තරා විදිහකට වෙනස් විදිහකට. දවස් අර දවස් දෙක වෙන් කරගත්තා. මං 6ට ඔෆ් වෙලා යනවනම් එදාට මම ප්‍රවෘත්ති ඉවර කරන එක විදිහකට. 8:00 ඉවරලා යනවනම් තව විදිහකට. එතකොට අම්මා දන්නවා මැසේජ් එක මම ගෙදර ඉන්නේ කීයටද කියලා. ඒක ප්‍රේක්ෂකයන්ට නොතේරෙන්න අම්මට විතරක් තේරෙන්න මං කිව්වා. ඒක මම මෙහෙමයි කළේ. ඒ සමගින් අදට නියමිත පෑන් පෑපුවත් නිමාවටපත් වෙනවා. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 8ට බලාපොරොත්තු වෙන්න. 8ට බලාපොරොත්තු වෙන්න කිව්වොත් අම්මා බලාපොරොත්තු වෙන්න ඕනේ මම ගෙදරට එනවා 8:00 විතර නෝ ගෙදර එනවා. හරි. ඒ කියන්නේ අම්මගේ වතුර මුට්ටියයි අරකයි වෙලාවට තියාගන්න බත් එකයි තියාගන්න පුළුවන්. 8:00 මං ගෙදර බලාපොරොත්තු වෙන්න කිව්වා. ඊළඟ විදිය තමයි එසමගින් අද නිවිත පෑන් පෑපුවත් නිමාවටපත් වෙනවා. හමු වැලි රාත්‍රී 8ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. හමු මු කිව්වොත් අම්ම දැනගන්න ඕනේ මම එදාට 8 නිවුස් කියලා තමයි එනකොට රෑ වෙනවා 11:12 වෙනවා කියලා. ඉතින් ওই පණිවිඩය ප්‍රේක්ෂකයන් නොතේරි අම්මයි මායි ඒ ගණ දුරව කාලයක් කරගෙන ගියා. දක්ෂ නිවේදකෙක් වගේම ප්‍රවෘත්ති හරහා අම්මට පණිවිඩය දීපු ආදරණීය පුතෙක්. ඔබ කියවන්නේ දැන් මේ බාධක එනවා කියලා. ඉතින් බාධක අපි විසින්ම තමයි මේකට උත්තර හොයන්න ඕනේ. එහෙම නැතුව අපි අඩාවැල පෙන්න ගියොත් අනේ මට මේක බෑ කියලා අපිට මේ ගමන යන්න බෑ. මාධ්‍යවේදියෙක් වෙනවා නම් ඒ විශිෂ්ටත්වය අපි විසින් නිර්මාණය කරගත යුතුයි මේ අපේ ප්‍රශ්නට උත්තර හොයන්න. එන බාධක සියල්ලටම මුහුණ දෙන එක තමයි අපේ අපි කරන කාර්යයේදී ඒක සාර්ථක කරගන්න සිද්ධ කරන්න ඕනේ. අනිත් දේ මම ඔකටම කාරණයක් එකතු කරන දැන් ඔබ මගේ අර මුලදිත් ඇහුවා දැන් මම ඇත්තටම නිවේදකයෙක් විදිහට පටන් ගත්තට මම මේකට මම කැමති භූමිකාව තමයි මාධ්‍යවේදියා කියන භූමිකාව. ඒකට හේතුවක් තියෙනවා දැන් මගේ ජීවිතය ගත්තොත් මම රෙකෝඩ් ගණනාවක් තියලා තියෙනවා. ඒ මට ආවේනික රෙකෝඩ්. මම උදාහරණයක් ඉස්සර කීපයක් කියන්නම්. දැන් මම එන දුරත් එක්ක මම හිතන්නේ මේ තරම් දුරක ඉඳලා හැබැයි කවදාවත් මට වෙලාව වැරදිලා නැහැ. හරිම වෙලාවට ඇවිල්ලා කියන්නේ ගොඩක් දුරකට මාධ්‍ය ආයතන හොයන්නේ කිලෝමීටර 20ක සීමාවේ. හැබැයි මම කිලෝමීටර 54 ක ඉඳලා හැමදාම වෙලාවට ඇවිල්ලා නිවුස් ඉන්නවා. අදටත් මම හිතන්නේ මෙච්චර දුර ඉඳලා නිවේදකෙක් හෝ මාධ්‍යවේදියෙක් ඉන්නවා නම් මේ දිනපතා ඒ මම කියලා මම විශ්වාස කරන ඒ වார்த்தාව මගේ. ඔව් ඊට අමතරව කියන්න තියෙන කාරණේ තමයි දැන්
ගුවන් විදුලිය රූපවාහිනිය පුවත්පත කියන මේ ත්‍රිවිධ මාධ්‍යම මම භාවිත කරලා තියෙනවා. එළිය සහ පිට ඉඳගෙන ලංකාවේ පුවත්පත් එක මම ඒ ගනුදෙනුව කරලා තියෙනවා ලේකකෙක් විදිහට. මම ආරම්භ කළේ ගුවන් විදුලියෙන්, කාලයක් තිස්සේ ගුවන් විදුලියේ සහන නිවේදකයෙක් විදිහට වෙළඳ සේවය සිටි සදේශී මේවත් එක්ක සම්බන්ධ වුණා. ඊට පස්සේ මම රූපවාහිනියත් එක්ක සම්බන්ධ වුණා. එතකොට මේ තුනේ හැඩ තුනක් පත්‍රයේ විදිහ නෙමෙයි, ටීවී එකේ, ටීවී එකේ නෙමෙයි, රේඩියෝ. හැබැයි මේ තුනම මම බැලන්ස් කරගෙන තියෙනවා. ඒකෝට එහෙම ඉන්න මාධ්‍යවේදීන් මම ගන්න මේ පම්පෝරි ගහනවා නෙමෙයි. නමුත් මේ ඒ ගොන්න තුලත් මම ඒක වර්තාවක් විදිහට මම දකින ඉතාම අඩු. අනිත් දේ නම් මේ වර්තමානයේත් එක්ක මම දැන් පත්‍ර සහ ගුවන් විදුලි කියන මම අතහැරලා තියෙනවා. දැන් මම රූපවාහිනියත් එක්ක ඉන්න ගම මම අලුත් අවකාශයන් හොයාගෙන යනවා. දැන් මම මේනකොට මම මේකයි ලයිෆ් විත් දුශාන්ත කියන YouTube නාලිකාවක් මම පටන් ගන්න තියෙනවා. එතන මේ තාරුණ්‍යත් එක්ක නව පරපුරත් එක්ක අපිට තියෙන අවකාශ වලට යන්න ඕනේ. නැත්නම් අපිට මේ මේකෙදි අපි එක තැනක හිර වෙනවා. අපි මේ සීමා බිඳගෙන යන්න ඕනේ. ඒක තමයි ඔබට මේ ශේෂ්ත්‍රය තුළ රැඳිලා ඉන්න අවස්ථාව ලැබිලා තියෙන මිත් එක්ක. අනිවාර්යයෙන්. ඔයාගේ පුංචි කාලේ ඉඳන් තිබුණ හීනයක් නිවේදක. දැන් මාධ්‍යවේදියා කියන තැනට ඇවිල්ලා තියෙනවා. මින් ඉදිරියට ඔබට මොකක් හරි අනාගත බලාපොරොත්තුවක් තියෙනවද? ඔව්. අර නිද්‍රාගතව තියෙච්ච සීනියක් තමයි අවදි වෙන්නේ. මමවත් දන්නේ නැහැ මොන්ඩිසෝරිය මං කියන්නේ මට ඒමත් අවදිය මතක නැහැ. හැබැයි ගමයට මතක කියලා මං කිව්වනේ. ඉතින් ඒක කාලානුරූපීතාව අවදි වෙලා මාව ඒ තැනට ඔසවලා තියලා තියෙනවා. අනිතක දැන් මේක තුළ මම විශාල ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. දැන් මට 2017 මට යන්න ලැබෙනවා ඇමරිකාවට. ඒ කියන්නේ මාධ්‍යවේදියෙක් විදිහට මට ඇමරිකාවට ගිහිල්ලා ජාතික රූපවාහිනිය නියෝජනය කරලා ඒක විශිෂ්ට අවස්ථාවක්. ඒ කියන්නේ ඉතාම සීමිත පිරිසක ලැබිච්ච එක්සත් ජාතීන්ගේ සමුළුව වාර්තා කරන්න මට ලැබෙනවා ඇමරිකාවේ නිව්යෝක් නුවරේ ඉඳලා. ඒකට ලොකු වගකීමක් මට දෙන්නේ. ඒ කියන්නේ ආයතනෙම නියෝජනය කරලා යන්නේ මම තමයි. මම තනියම මේ සියලු දේ කරගෙන සංස්කරණය කරගෙන ප්‍රවෘත්ති වාර්තා කරගෙන මේ සියලු දේ ලංකාවට දෙන්න ඕනේ. ඒ මගේ ජීවිතේ මම රාත්‍රියට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවුරුදු දැන් අවුරුදු 13 පහක්ම ප්‍රවෘත්ති කියලා තියෙනවා. ඉතින් මට මේකේ යන්න පුළුවන්, ඒ කියන්නේ ජාතික මාධ්‍ය තුළ මම යන්න පුළුවන් උපරිම තැනට මම මාධ්‍යවේදියෙක් නිවේදකයෙක් විදිහට ගිහිල්ලා තියෙනවා. ඉතින් තව තවත් තියෙන මේ ශේත්‍රය තුළ ඉදිරියට යද්දී අලුත් දේවල් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. වැඩසටහනක් කීපයක් නිර්මාණය කරන්න මම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් කාලයත් එක්ක මේ ඒ දේවල් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු මම මේ දකින්නේ මේ කාලේ ටිකක් අර සංක්‍රාන්ති සමයක් සහ මට පුංචි විවේකයක් ලැබිච්ච කාලයක් විදිහට තමයි මම සලකන්නේ. මොකද ඒකාකාරී ජීවිතයක් ගත කළා ප්‍රවෘත්ති ගාමරයක තියෙන පීඩනය තාම අර මං කලිනුත් කිව්වා මේක මේ අර දකින්න තරම් සුන්දර නැහැ. කියන්නේ මේ ක්‍රියාවලිය මේ වචන වලින් කියන්නේ මේ කාලේ මදි. ඉතින් ඒ කාලේ ඉවර වෙලා දැන් මම පොඩ්ඩක් විවේකීව අලුත් දේවල් ගැන අධ්‍යයනයක් කරනවා. මම පොඩි රිසර්ච් එකක් කළා අලුත් දෙයක් කරන්න කොහොම ලංකාවේ ටෙලිවිෂන් වෙනස් වෙනවද මම විශ්වාස කරනවා. තාමත් තියෙන්නේ මේනි අර නිමල් ලක්ෂපති රාජමැතිතුමාලා ඒ හදපු ටෙලිවිෂන් රැල්ල තමයි තාම යන්නේ. එක channel එකක් දාලා බැලුවාම හැම channel එකේම තියෙන්නේ එකම જાති, එක බෙල්ට් එකේ එක જાති. ඒතරම් මේවා වෙනස් කරන්න කිසිම කෙනෙකුට ඌමනාවක් නැහැ. මම විශ්වාස කරනවා මේක වෙනස් කළ යුතු කාලය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ සඳහා ඉදිරියේදී මම ලෑස් වෙනවා. වැඩසටහන් කීපයක් ගැන මම අවධානය යොමු කරමින් ඉන්නවා. දැන් මෙතනදි කියන්න බෑ. ඒතකොට කවුරු හරි ඒ අදහස ගොඩ වෙන channel එකක හෙට පටන් අරන් දෙන්න පුළුවන්. ඉතින් යම් කාලයක් ලැබුණොත් අලුත් වැඩසටහන් ටිකක් අඩුම තරමින් ජාතික මාධ්‍යයක බැරි වුණොත් මට මගේ කියන නාලිකාව තුල මම ඒ ටික සකස් කරනවා කියන රැල්ලේ ඉන්නවා. අනිත් එක මට පෞද්ගලික එහෙම ආරාධනා කරපු අවස්ථාවක් තියෙනවා යම් යම් නාලිකාවලි. ඉතින් මේ ඒ ඇත්ත කතා කරලා මට ඕනේ මේ ලංකාවේ මේ යන සාම්ප්‍රදායික රැල්ල වෙනස් කරලා. මොකද මේ ගොඩක් අය මේකෙන් ඈත් වෙන හේතුවත් එක හේතුවක් තමයි මේ ඒකාකාරීත්වය. ඒ වෙනුවට මිනිස්සු බලනවා මේ ජංගම දුරකථනයේට, Facebook එකට, එහෙම නැත්නම් social media වලට මිනිස්සු අවතීර්ණ වෙන්නේ මේ ගතානුගතිකත්වය. මේක වෙනස් කරගන්න තාම බැරි වෙලා තියෙනවා. හැමෝම මේ අලුත් දෙයක් කරනවා කියලා කරන්නේ මේ අර තියෙන දේම. ඊට වඩා දේවල් තියෙනවා මේ ටෙලිවිෂන් දකින්න. ඉතින් මාත් බලාගෙන ඉන්නවා යම් දවසක අවස්ථාවක් ලැබුණොත් එතනට මේ ටෙලිවිෂන් අරන් යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔබට මේක අවස්ථාවක් කරගන්න පුළුවන්, ඔබේ මේ ගමන සාර්ථක කරගන්න ඔබේ පිටපස්සේ හිටපු සියලු දෙනාට ස්තුති කරන්න. ඔය ජානි එහෙම කියන්න ගියොත් උපදේශිත මේ මොහොත දක්වා, හරි, මගේ දෙමව්පියෝ, ගුරුවරු, ශේත්‍රයේදී හම්බෙච්ච ප්‍රවීණයෝ, නවකයෝ අත දුන්න කිව්වා මේ විශාල පිරිසක් ඉන්නවා ආයතනයේ කාර්යාල කාර්ය සහායකක ඉඳලා මේ ප්‍රධානියා දක්වා සියලු දෙනාගේ සහය නැතුව අපිට මේ ගමන එන්න බෑ. අපි එලත් එක්ක කරන ගනුදෙනුවත් එක තමයි අපිට මේ වටිනාකම හදා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ මොහොතේ ඔයත් මට වටිනාකමක් දෙනවා මාත් එක්ක මේ කතා බහ තුළ. මට මේ වැඩසටහනට ආරාධනය කරපු නිෂ්පාදකතුමා ප්‍රියන්තව මතක් කරන්න ඕනේ. එදින් මේ මధుර ටීවී ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලය මේ වෙලාවේ මේ කැමරා පිටිපස්සෙන් මේ මල්ලිලා මේ සියලු දෙනාම මතක් කරන්න ඕනේ. ඉතින් මේ හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අපිට එක්කෙනෙක් කියලා නම් වශයෙන් වෙන් කළා කියන්න බෑ. මේ හැමෝගෙම සම්පින්දන නිර්මාණයක් විදිහට තමයි දුශාන්ත දර්ශන කියන චරිතය මේ අවුරුදු ගාන තුළ 23 වසරක මාධ්‍ය ජීවිතය තුළ මේ දේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අද මෙතනට එනකොට මට මේ පොඩි බයක් තිබුණා. මොකද මම හැමදාම මේ දුප්පුඩු තමයි අද ඔයා ඉන්නේ දැන්. ඉතින් මම විශ්වාස කළා සමහරක් විට
මට පොඩි බයක් තිබුණා මම ඔයාව අතික්‍රමණය කරයිද මොකද ඔයා ඔයා නිවේදක භූමිකාවේ ඉන්නවා මමත් නිවේදක නිසා මම මේ විදියට හැසිරෙයි දන්නේ නැහැ එහෙම නැත්නම් මේ මට අර මේ මේක නුහුරු මමත් මේ පුටුවේ වාඩි වුණේ ඇත්තටම හරිම බයෙන් නිවේදකෙක් එක්ක ඉන්ටර්වයුව එකක් කරනවා කිව්වම නෑ ඔබ හොඳටම වැඩේ කළා දැන් මම මේ පුටුවේ වාඩි වෙලා මම කල්පනා කරනවා මට මෙතන කතා කරගන්න මේක මට අලුත් අත්දැකීමක්නේ ඒ කියන්නේ මම ආරාධිතෙක් විදියට මේ රූපමාණි වැඩසටහනක් ගිහිල්ලා මං ගැන කතා කරන පළවෙනි අවස්ථාව ඒ නිසාම විශේෂයෙන් ස්තුතියක් දෙනවා කරලා තියෙන්නේ අද අපි අනිවාර්යයෙන්ම ඉතින් ඒ නිසා මම මටත් තිබුණ පොඩි චකිතියක් සහ බයක් මට මේක හොඳට කරන්න පුළුවන් වේද මම ඔයාව අතික්‍රමණය කරයිද මම දන්නේ ඒක ප්‍රේක්ෂකින්ද බාරයි මේ මම මගේ සාර්ථක අසාර්ථකභාවය එහෙනම් මට මේ ලබා දුන්න ඉඩට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබ ඇතුළු මේ සියලු කාර්ය මණ්ඩලයට සුදුසුම බොහොම ස්තුතියි කියලා කියන්න. එහෙනම් අපේ තරුපලස වැඩසටහනෙන් සමුගෙන යන අපේ සුන්දර අඩහොරාව හරිම රසවත් කතා බහක නියලුනේ. සුන්දර අඩහොරාව නිමා වෙන්න කාලය ඇවිත් තියෙනවා. දුෂ්යන්ත ඔබට සුබ පතනවා ඔබේ ඉදිරි සියලු සියලු දේවල් සාර්ථක කරගන්න. ඔබේ සියලු දේවල් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙවැනි ලස්සන ජනප්‍රිය තරුවක් සමග නැවත වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තු සමුගන්න. ආයුබෝවන්. ආයුබෝවන්.